දුවපුතේ අශෝක මාමායි මමයි එකතු වෙලා අද ඉදිරිපත් කරන්න යන්නේ ලස්සන වැඩසටහනක්. මං හිතන්නේ අපේ සිංහල බෞද්ධයන් වන දුවල පුතාලට අපේ අතීතයේ සිංහල බෞද්ධයන් අතර වෙච්ච අපූරු කතාන්දර අපිට කුඩා කාලයේදී උපදේශයක් වශයෙන් අපිට කතා ගොඩක් අපේ සීයලාච්චිලා කියලා දුන්නා. ඉතින් අපි හිතුවා අද මේ පුතාලට අතීත කතා ගෙනත් දෙන්න කියලා නැවතත් අහන්න. මොකද පුතාලා දුවලා ගොඩක් නරඹන විවිධ කතා පුතේ. නමුත් ඒවා කාටුන් පමණයි. ඒවල සත්‍ය චරිත නැහැ. නමුත් පුතේ ඇත්තටම මේ ලෝකේ ජීවත් වෙච්ච ඇත්තටම ඉතිහාස සාක්ෂි තියෙන වීර චරිත ආදර්ශයකට අපි ගන්න ඕන. අශෝක මහාමගෙන් අද අහගන්න යනවා දුටු ගැමුණු රජතුමාගේ කතාවක් පුතේ. අපි ඉතින් මේ කතාව මෙන්න මෙහෙම දිගාරින්. අශෝක මාමා මොකද්ද අපිට ගන්න පුළුවන් ආදර්ශම කතාව අපේ කුඩා දූ දරුවන්ට දුටු ගැමුණු රජතුමාගේ? පුතේ ඉදුවේ දුතිගම රජුරෝ පුංචි කාලෙදී එයාගේ පියාණන් කාවන්තිස මහරජුරෝ කිව්වා කුඩා ගැමුණු කුමාරයා සහ තිස්ස කුමාරයා ළඟට කැඳවලා බජ්ජුලි තුන බීලා බජ්ජුලි තුන තුන හයක් බීලා ඒක රන් තලියේ දාලා කිව්වා මම පළවෙනි බජ්ජුලිය කන්න කියනවා මේ මගේ ආදරේ පුතාල දෙන්නට ඕගොල්ලන් කිසි කාලෙක මේ හාමුදුරුවන්ට දාන නොදී කෑම කන්නේ නැහැ කියලා ඒකට පොරොන්දු වෙන්න කියලා. ඉතින් සතුටින් යමනු කුමාරයා සහ තිස්ස කුමාරයා ඒ බජ්ජුලි දෙක කෑවා. ඊට පස්සේ ඇහුවා ඊළඟ ප්‍රශ්නේ මොකක්ද කියලා ඊළඟ පොරොන්දුව. ඊට පස්සේ ඒ පොරොන්දුව තමයි කිසි කාලෙක මේ අයියා මල්ලි මේ රට නැත රාජ්‍ය වෙනුවෙන් යුද්ධ කරන්නේ නැහැ කියලා පොරොන්දු වෙන්න කියලා. සටන් කරන්නේ නැහැ කියලා කියන ආකාරය. ඊට පස්සේ ඒකත් දෙන්නම සතුටින් මේ ඒ බජ්ජුලි දෙක එක්කෙන එක බෙගින් කාලා රජුරවන්ට පිය රජුරවන්ට සහතික වුණ පොරොන්දු වුණා අපි එහෙම කරන්නේ නැහැ කියලා. ඊට පස්සේ අවසාන බජ්ජුලි දෙක තිබුණා ඒක දෙනකොට ඒකෙන් ඇහුවා මේ බජ්ජුලි දෙක කන්න ඕන එක බජ්ජුලි බෙගින් එක්කෙනෙක් දෙවලුන් සමග කවදාවත් සටනට යන්නේ නැහැ කියලා පොරොන්දු වෙන්න ඕන කියලා. එහෙම කියනකොටම ගැමුණු කුමාරයා මේ අත ගසා දාලා බජ්ජුලිය දමල ගහලා තැටියේ පැත්තකට විසුවෙච්ච අතරගත්තුක ආපහු දාලා ගිහිල්ලා තමන්ගේ කුටි එහෙම නැත්නම් කාමරේ විශාල ඇඳක් තිබුණාට ඒකේ කෙළවරකට වෙලා වකුටු වෙලා නිදාගත්තා. එතකොට මේ තමන්ගේ පුතාලා කොයිද කියලා බලන්න ගැමුණු කුමාරයාගේ මේ මෑණියන් වෙච්ච විහාර මහදේවිය ආවා. විහාර මහදේවිය ඇහුවා අනේ මගේ ආදමේ පුතේ මේ මොකද මෙච්චර විශාල ඇඳක් තියාගෙන ඔයා මොකද මේ වකුටු වෙලා ඉතා මේ කෙළවරකට වෙලා නිදාගන්නේ කියලා. එතකොට කොහමද මෑණියනි මම අතපය දිගනලා නිදාගන්නේ එක පැත්තක ගොළු මොහොද අනිත් පැත්තේ හැටි දෙමළු ඉන්නවා කියලා. ඒක නිසා මට මේ අතපය දෙක ඇරලා නිදාගන්න බෑ කියලා. එතනින් මේ ගැමුණු කුමාරයෙක් කියන්න ගත්තේ මේ සිංහලයන්ගේ රට එක පැත්තකින් දෙමළු අල්ලගෙන ඉන්නවා අනිත් පැත්තකින් වට වෙලා තියනවා ගොළු මොහොදෙන්. ඒක නිසා අතපය දිග ඇරලා ඉන්න ඉඩක් නෑ කියලා. ඉතින් මේ පුංචි කාලේ ඉඳලම ගැමුණු කුමාරයාට උවමනාවක් තිබුණ මහා අදිෂ්ඨානයක් තිබුණා තමන්ගේ රාජ්‍යය දෙමළ සතුරන්ගෙන් බේර ගන්න. ඒක තමයි පුංචි කාලේ ඉඳලම අවුරුදු 4-5ක පොඩි ළමයෙක් කියලා එම රජතුමාගේ කුමාරයා කාලේ ඉඳලම තිබිච්ච මහා අදිෂ්ඨානය. ඒක ඔහු අවුරුදු 24 වෙනකොට ඉෂ්ට කරගත්තා. මම හිතන්නේ දුවේ පුතේ මේ කතාවට සමන් දුන්නා නම් අශෝක මහාමගේ ඒ කතාවේ තිබ්බ ලස්සන පණිවිඩ වගේක්. ඒවා තමයි අපි ආදර්ශයට ගන්න ඕන. ඒ කියන්නේ එකමුතුකම සහ තමන් මේ රට ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් තමන් දිවිහිමියෙන් මේ රට රැකීම සම්බන්ධයෙන් එදා ඒ ගැමුණු කුමාරයා කුඩා කාලයේදී කටයුතු කළ අන්දම. ඉතින් අපි අශෝක මාමගෙන් තවත් දුරට පැහැදිලි කරලා අහමු අපි නොදන්නා කොටසක් මේකේ තිබ්බද කියලා උපදේශනයක් වශයෙන් ගත යුතු. අශෝක මාමා මේකේ තවත් අපිට නොපෙනුණු මේ කතාවේ අශෝක මාමා කියපු කතාවේ තිබ්බ කොටස් වල සඳහන් වෙනවද? ඔව් මේකෙන් තමයි මේ ඒ කාලේ වෙනකොට රජවාසල පමණක් නෙමෙයි රටේ සෑම සියලු දෙනාටම දෙමළ සතුරන්ගෙන් වෙච්ච හානිය බුද්ධාගමට වෙච්ච හානිය හාමුදුරුවන්ට වෙච්ච හානිය අපේ දාර්ශනික විහාර විනාශ කරපු එකේ පිළිබඳව මිනිසුන්ට දැනිච්ච එක ප්‍රායෝගිකව දැනිච්ච එක තමයි මේ ප්‍රකාශ වෙන්නේ. මේ කුඩා රජපෞලේ ඉන්න ළමයට පවා ඒක දැනුණා. නමුත් මේ කුමාරයාට ඇත්තටම විශාල තර්ජනයක් තිබුණේ නැහැ මේ තමන්ගේ පියාගේ සෙවණේ ඉන්න නිසා.
නමුත් කුඩා වුණත් මේ ගැමණු කුමාරය කල්පනා කරේ සමස්ත සිංහල දේශයම දෙමළුන්ගෙන් බේර ගන්න ඕන කියලා. මාගම රාජ්‍ය විතරක් නෙවෙයි සමස්ත සිංහල දේශයම සතුරු දෙමළ රජුරන්ගෙන් එළා රජුරන්ගෙන් බේර ගන්න ඕන කියලා හිතාගත්තු එක තමයි මේකේ වැදගත්කම වෙන්නේ. පුංචි උනාට මේ අදිස්ථානය තමයි මේකේ හේතුව. ඉතින් පුතේතුවේ අදිස්ථාන ශක්තිය තියෙනවා නම් එකමුතුකම තියෙනවා නම් අපිට කුමක් වුණත් අනාගතේ කරන්න පුළුවන්. අපි පොදුවේ තමන්ගේ පෞද්ගලික දෙයකට වුණත් මුළු රට වෙනුවෙන් වුණත් අපිට මේ අදිස්ථාන ශක්තිය වටිනවා. ඉතින් පුතේ අද මේ කතාව අපි මෙතනින් නවතලා තවත් කතාවකින් පුතාලා දුවල හමු වෙන්නේ නැත්නම් එදාට අපි දන්නවන්න පුතාලා මෙම කතා පසුබිමේ ඇති මේ ධීර වීර චරිත බලලා හොඳින් තමන්ගේ ජීවිතේ සාක්ෂාත් කරගන්න හිතන්න. පුතාලා දුවලට තෙරුවන් සරණ. අශෝක මාමා ඔබතුමාටත් බොහොම ස්තුතියි මේ කතාව අද පැවසුවාට.